හෙලෝ කියන්න මේ කොහෙද දන්න ඉන්නේ නේ නුගේ ගොඩ නේ වැඩි හිටියන පමණක් සීමා වූ විශේෂ වීඩියෝ එකක් හෙලෝ හෙලෝ මේ අර පෝස්ට් එකක් දාලා තිබ්බා ඒකෙන් බල කෝල් එකක් ගත්තේ මේ දැන් ඔයා ඉන්නවද ෆ්‍රීද තේරුණා ඒ කියන්නේ රියල් ෆොටෝ එකක් තියෙන්නේ ගණිකා වෘතිය යෙදෙන ගණිකාව ඉන්නවා ලක්ෂයකට වැඩි මොකද මේ කියන්නේ මං කොණ්ඩම් අරන් එන්න ඕනේද ඔව්ෝ පය පය ඒ කියන්නේ පයක් නේද මීට් වෙන්න පුළුවන් වෙයිද දන්නේ නැහැ නේද කොහොමද දන්නේ නැහැ කටු ආයුබෝවන් කියලා පිළිගන්නවා සීලු දනාවෙන් අද අපි ගෙනාවේ විශේෂ වීඩියෝ එක වැඩි හිටියන පමණක් සීමා වූ විශේෂ වීඩියෝ එකක් විශේෂයෙන් කියන්න ඕනේ පොඩි ළමයි මේ වීඩියෝ එක බලන්න එපා අද අපි මේ වීඩියෝ එකෙන් හෙලිදරව් කරන්නේ ලංකාවේ සිදුවෙන දැවැන්ත ඔන්ලයින් ගණිකා ජාවාරම ගැන කෙටියෙන්ම කිව්වොතින් මේ වෙබ්සයිට් එක ගැන කතා කරද්දී මේක ලංකාවේ නීතිගත එකක් නෙමෙයි මොකද මේක පිටරට කවුරු හරි තමයි කරන්න අනිවාර්යෙන් හසුරවන්නේ මොකද ලංකාවේ මේක කරන්න බෑ මොකද අනුමැතිය නැහැනේ ගණිකා වෘත්තිය කියන දේ කොහොමද ලංකාවේ නීතිගත නැහැනේ මොකද අනිත් එක තමයි මේකේ කෙටියෙන්ම කිව්වොතින් මේක වෙන්නේ අපිට ඕන නම් ගණිකාවක් ඕන නම් අපේ ගෙදරට ලේසියෙන්ම ගෙන්න ගන්න ආකාරය තමයි මේකෙන් වෙන්නේ ඒ කියන්නේ අපිට දැන් හිතන්නකෝ අපිට ගණිකාවක් ඕනේ අපි ඩබල් ඒ කෝල් එකක් දුන්නා අපිට ගෙදරටම ගෙන්න ගන්න පුළුවන් ඉතින් මේක නීතිගත කරන්න බෑ මොකද ඇත්තටම ගණිකා වෘත්තිය කියන්නේ ලංකාවේ නීතිගත කරන්න බැරි දෙයක්නේ මොකද ඇත්තටම කියනවා නම් මම ඔයිට කලින් වීඩියෝයක් කරා ඒ වීඩියෝ එකෙත් තිබ්බා ඒ වීඩියෝ එකෙත් මට ගොඩාක් කමෙන්ට් තිබ්බා තමාර බයිනෝම් බයිනෝ ඉතින් උඹට රට හදන්න පුළුවන් දා නම්ම නම් කියලා මේක අපිට රට හදන්න බෑ කවුරවත් රට හදන්න බෑ ගයිස් මොකද රට හදන්න බැරි වුණත් මං කියන්නේ මේක නීතිගත කරන්න පුළුවන් දෙයක් නෙමෙයි මොකද නීතිගත කරන්න දෙයක් නෙමෙයි කියන්නේ ගණිකා වෘත්තිය කියන දේ ලංකාවේ නීතිගත කරලා නැහැ හරිද එහෙම නැතිකොට මේකේ සාමාන්‍ය මේක මේ වෙබ්සයිට් එකේ වෙන්නේ තනිකර ජාවාරමක් ජාවාරමක් කියන්නේ මේ SMS ජාවාරමක් නෙමෙයි මොකද ඒ තරම් ඒ කියන්නේ කෙලින්ම ගෙනන් ගණිකා වෘත්තිය යෙදෙන ගණිකාව ඉන්නවා ලක්ෂයකට වැඩි මොකද වෙබ්සයිට් තියෙනවා 10ක් විතර මොකද වෙබ්සයිට් තියෙනවා එක එක වෙබ්සයිට් වලින් නම් වලින් එකම නමකින් තියෙන්නේ වෙබ්සයිට් ගත්තාම ඒ එක එක නම් වලට වෙන වෙන නම් දාලා තාපති කියන වෙබ්සයිට් 10ක් විතර ඔය ඔකේ ඒ ඔය එක වෙබ්සයිට් එකක් ඇතුලේ සාමාන්‍ය සමහර එක මම දැක්ක වෙබ්සයිට් එක මම බැලුවා ඒකේ 50000කට වැඩි. අන්න ඒ වගේ වෙබ්සයිට් ඇතුළේ. ඒ කියන්නේ අපිට හිතන්නකෝ දැන් ඒ වෙබ්සයිට් එකේ දැන් ඔයා හිතන්නකෝ ඔයා ඉන්නේ ගමක ප්‍රදේශයක් කියලා. ඔයා ඉන්නේ කොළඹ කියලා. ඔයා කොළඹ ඉන්න ප්‍රදේශේ මම කොළඹ කොටුව කියන්නේ. ඔයාට කොටුව කියලා සර්ච් කරොත් කොටුවේ ඉන්න ඔක්කොම ගණිකාව සෙට් එකම එනවා. ගණිකාව ඉන්නවා කොටුවේ විතරක් ඔයාට ගණිකාව හොයා ගන්න පුළුවන්. ගයිස් ඒක මම හිතන්නේ 20000ක් විතර. ඒ කියන්නේ ඒ තරම් මේ SMS ගණන් වලට නෙමෙයි. සාමාන්‍ය මේ අඩුම රුපියල් 5000. 5000 කියන්නේ අඩුම. අඩුම 5000 සාමාන්‍යයෙන් වැඩිම 25000 35000 එහෙම ඔය එක පැයට පැය දෙකකට තමයි අපි දැන් මේ ජාවාරම ගැන පෙන්වන්න යන්නේ මොකද්ද මේ වෙබ්සයිට් එකේ වෙන්නේ සියලුම දේ විස්තරي අපි මේකෙන් දැන් පෙන්වන්න යන්නේ ගයිස් ඉතින් ගයිස් මේ සයිට් එක ගැන තමයි අපි දැන් පෙන්වන්න යන්නේ මේ වලට පේනවා ඇති මේ සයිට් එක කොහොමද කියලා මේ සයිට් එක මේ පේනවා ඇති මේ සයිට් එකේ තනිකර තියෙන්නේ ඔය ගණිකාවන්ගේ ඔක්කොම තියෙන්නේ ඔය වගේ දේවල් තමයි හැම ෆොටෝ දාලා මේ ඔක්කොම එකක්ම මේ ඇත්ත ෆොටෝ නෙමෙයි ගයිස් මේ ඔක්කොම සේරම බොරු ඒවා මේ අනුන්ගේ බොරු ගොඩක්ම ගත්තොත් ඔය TikTok එකේ ඉන්න කෙල්ලෝ අන්න ඒ වගේ ෆොටෝ දාලා මූණවල් වහලා මූණ විතරයි වහලා තියෙන්නේ මූණ වහලා ඔය වගේ ෆොටෝ තමයි දාලා තියෙන්නේ දැන් මේ පේනවා සාමාන්‍යයෙන් කෙල්ලෙක්ගේ ෆොටෝ එකක් දාන්න බෑනේ නිකන් මූණ පොඩ්ඩක් මූණට පොඩි ඉෆෙක්ට් එකක් දැම්ම කියලා ඒ කෙල්ලෝ අඳුරගන්න බැරි වෙයි තනි කර මුං කරන්න බොරුවා මොකද මේ මේකෙ වෙන්නේ පේනවා තනි කර මේ එක එක විදියට දාලා මේ ඇඩ් දාලා මේ ඇඩ් දාලා කියන්නේ එක එක නම් වලින් ඇඩ් දානවා මේ දාලා නම් දාලා ගත්තාම 3500යි 5000යි ඔය එක එක විදියට 3500 නම් තියෙන ස්පා ඒව දාලා තින්නේ අන්න ඒ වගේ 3500 තියෙන ස්පා ඒව මේක ස්පා නම්ම නම් ගොඩක් දේවල් වෙනවා ගයිස් එකක් නෙමෙයි ගොඩක් දේවල් වෙනවා මොකද මේ නම්බර් එක මොකද්ද වෙන්නේ මොකද්ද සිද්ධිය අපිට ඕන නගරකින් හොයා ගන්න පුළුවන් මේකෙන් මේක ඇත්තටම නීතිගත කරන්න පුළුවන් දෙයක් නෙමෙයි ගයිස් මොකද කියනවා නම් මේවා මේ නීතිගත කරලා නැහැ ලංකාවේ නීතිගත කරලා නැහැ ගණිකා වෘත්තිය ඉතින් මේ කිසිම දෙයක් නීතිගත කරන්න බෑ ඉතින් බැරුව තියදී තමයි මේ වෙබ්සයිට් හදලා ගයිස් සීලුම දේ ඒ කියන්නේ මේවා හොරට ඉතින් ඒ නිසා අපි ඕන නම් මේකට අපි කෝල් එකක් අරන් පෙන්නන්නම් ඔයාලට කොහොමද මේක වෙන්නේ කියලා තනිකර මේකේ බොරු ෆොටෝ දාලා අපි එකක් කියවලත් ඔයාලට පෙන්නන්නම් මේක මොනවාද තියෙන්නේ මෙහෙමයි කියලා ඒ තරම් ගයිස් තියෙන අපි මේකේ අපි ඔයාලට කෝල් එකක් අරන් පෙන්නන්නම් මේ මොකද්ද මේ සිද්ධිය කියලා ඔයාලට පෙන්නන්නම් මේවා නීතිගත කරන්න බැරි දේවල් ඉන්න අපි කෝල් එකක් අරන් ඔයාලට පෙන්නන්නම් ඉතින් ගයිස් මම මේකේ ඇතුළට එකක් ගිහිල්ලා පෙන්නන්නම් ඔයාලට මේ දැන් අපි මේක ක්ලික් කරලා බලමු මේ ක්ලික් කරලා බලුවට පස්සේ මේකේ ඔක්කොම උන්ගේ විස්තරේම තියෙනවා දාලා මේ විස්තරේම තියෙනවා වයස තියෙනවා මේ මං හෂිනි 26යි
ඔය ලිප් කිස් නොවිනල් අනම් මන වන් ෂොට් ඔය 6500 මේ වන් ෂොට් 6500යි ඊට පස්සේ මේ ඊට පස්සේ නා ෂූට් ටූ ෂොට් ඕම 12500යි එහෙම එහෙම 15000යි 25000ට තියෙනවා විසිට් ඒ කියන්නේ පැය දෙකකට එළියට ගිහිල්ලා කරනවා නම් 25000යි බලන්න කොච්චර ගණන්ද කියලා මුංගේ හරිද මේ මේ අපි මාසයක් හම්බ ගන්න සල්ලි තමයි මේ මුම් මේ මේ විදිහට මේවා කරන්නේ මේ ෆුල් සර්විස් ෆුල් නයිට් තියෙනවා විසිට් ඕකේ 35000යි මේ ඒ කියන්නේ ෆුල් ඩේ සහ නයිට් පැය 24කටම 35000ක් ගන්නවා මුම් ඒ කියන්නේ ෂොට් පහකට 25000 මේ සේරම ඒ වගේ මේ ජෙනුයින් කන්ටැක්ට් නම්බර් කියලා මේ ඉන්නේ කෙල්ල පේනවනේ තේ වගේ තනිකර ගයිස් මේ තියෙන විස්තරේ ඇත්තටම කියනවා නම් මේවට රැවටෙන්න එපා මේවා තනිකර බොරු වැඩ මොකද බොරු වැඩ කියන්නේ මේ අපි මේ බොරුවට බොරු දේවල් කරන්න ඕනේ නැහැ නේ ගයිස් අපි මේකට කෝල් එකක් කරන් පෙන්නන්නම් දැන් ඔයාලට ඇත්තට මොකද්ද මේ විස්තරය කියලා අපි මේකට කෝල් එකක් කරන් දැන් බලමු हेलो मैं कोई दान ना इन्ने ने नुगे को जाने मामा नांग इन्ने वक्त ला इन्ने ताऊ माटे मंदेंग ये क्या ने मंदेंग वही इन्हों कोई तो नुगे को डे इन्हों पालम का आवट ये काम मांग इन्दे बेलु ये का ओने कोच्चर वेला पुलवांग ऐ द කටුනායක බලමු කෝල් එකක් කරා हेलो हेलो मैं अरे पोस्ट याद दारा दी भाई की बाला कॉल लग गया थे मैं देंगे वाई ना तो फ्री थे मैं मन्ना दे बात चली इन्हें देंगे माँग इन्हें बैलू एक है दहाटे का नोट देंगे आ वाग वागे दारा थी ना विस्तर उक्कम हारे तो मैं उक्कम थी ना साक्षी हम हैं තේරුණා ගොඩක්ම සුදුනේ සාමාන්‍යයෙන් සුදුයි ඒ කියන්නේ රියල් ෆොටෝ එකක් තියෙන්නේ ඔව් රියල් ඉමේජ් එක දෙන කැමරාවෙන් ගහනකොට පිස්සුද ඒක වෙනවනේ පොඩ වෙනස් වෙනවා ඔව් එතකොට මේ කාලේ විතරයි වෙනස් කොණ්ඩම් දාලාද කොහොම එහෙමනේ ඒක දාලා දිනා ඉතින් කන්ඩිෂන් එක කරන්නේ මේ කියන්නේ මං කොණ්ඩම් අරන් එන්න ඕනේද අරන් එනවා නම් හොඳයි පිස්ස එනවා නම් මොකද එන්නේ මං එන්නේ වෙහිකල් එකේ දම්රෝ එක කොතනද? කරදාට ගනවා සීතල පවුල සුට්ටක් කයි. ඈ මේ පාලමට ඉතරලා තියෙන්නේ. ඒ කියන්නේ සුපිරි ෆන් එකක් දෙනවන්නේ. ආ සෑහෙන ඉතින් හොඳ සැලසෙන් දෙනවා. ඔව්. පැය ඒ කියන්නේ පැයක් නේද? ඔව් සා පැයක් කිහිපයක්. මට දැන් 26යි. හරි හරි හරි. Thank you. හරි bye. ගයිස් ඔයාලා දකින්න ඇති දැන් දැක්ක මං ඔයාලා කෝල් කරලා කතා කරලා ඔක්කොම විස්තර ටික ගත්තා පේනවනේ ඒගොල්ලෝ ඉන්න කියනවා මෙතනට එන්න කියනවා එයාලගේ මෙහෙමයි මෙහෙම එයාලා ගණන් කියනවා ඔයාලට පේනවා ඇති දැක්කනේ ඉතින් ඒ නිසා දැන් කියන්න තියෙන්නේ මෙච්චරයි හරිද මේක මේ රටේ නීතිගත දෙයක් නෙමෙයි මේක හරිද මේක රටේ නීතිගත දෙයක් නෙමෙයි මං ඔයිට කලනුත් වීඩියෝ එකක් මේකෙන් ගෙනාවා හරිද ඒකෙත් මං ගෙනාවා ඒකෙත් මං ඔයාලට කිව්වේ මේක හැදෙන්න මෙහෙමයි කියලා සමහරුන් මට බැන්නා මට බැනවුන් එකෙන් වැඩක් නැහැ මං මේකත් ගෙනාවේ මොකද මේක ලංකා ඇඩ් කියලා මේ වෙබ්සයිට් එකේ නම තිබ්බට මේකේ ඒ තරම් වීදි ගණිකාව කියන කට්ටිය ඒ තරම් ඒ පැත්තෙන් ඉන්නවා වීදි ගණිකාව කියලා සෙට් එකක් ඉන්නවා මේ පැත්තෙන් ඉන්නවා ලංකා ඇඩ් එකේ කියලා සෙට් එකක් ඉන්නවා ඒකයි මේක යන්නේ තනිකර ඔන්ලයින් විදියට ඔන්ලයින් ක්‍රමයට ඒක අනිත් එක ගයිස් SMS ගණන් වලට නෙමෙයි
මොකද මේක 5000 6000 7000 8000 ඒ කියන්නේ ගයිස් මේක 35000 40000 ෆුල් ඩේ එහෙම ඉතින් දැන් හිතන්න කෙනෙක් ජොබ් එකක් කරනවා නම් ගයිස් ওই ජොබ් එකට ගිහිල්ලා ඔය කෙනා ගන්නේ පොඩි පඩියයි හරිද දැන් සාමාන්‍ය රුපියල් 5000 කර වීදම් කරනවා කියන්නේ ඕකකට සාමාන්‍ය සමහර මිනිස්සු 30000ක් ගන්නවා මාසෙකට ගයිස් ඔය 30000 ගන්න නැති කොටනේ දැන් අනිත් එක ඔය වගේ බොරු ෆොටෝ දාන්නේ හරිද ඇත්ත ෆොටෝ නෙමෙයි මොකද සාමාන්‍යයෙන් ඕකක දැන් ඔයා හිතන්නකෝ फोटो एक दाला पड़ी इफेक्ट तमें दाने पड़ी मुखकारी इमोजी मुखकारी अत्तम दाने मून ओ मूने ओम दाल सामान्य अत्म अत्म के ना कवदावत हेम दाने कौर हरी किम एक ओ दाने विन विन कट्टी एक इतना विन कौर हर के लिए फोटो उतंटा उंकरा कुछ बल बेटद हाँ अनेक साल हम करना अनेक कथाकर पैटी ओर हतरा ओहम की कथाकर एंड डिपार्टमेंट तीन किसी मौलकना पुलिस मेगा मेवाड़ रेवटे गाइस मेवाड़ अभी हम करना वीधंकर साली वीधंकर अतर तीन मे तेर साल वीधंकर गिदर लमो अम्मल कंड बुंडार पाले मम वीडियो मैं क्यू අපි ගෙදරට සලකපන් හරිද ඔය ආතල්ලෙක මොකද අපිට මේ කියන්නේ අපිට දැන් අපිට කෙල්ලෙක් නැහැ කියන්න පුළුවන් අපි කෙල්ලෙක් නැතුව ඔය ආතල්ලෙක් ගන්න යනවා ඇත්තටම කියනවා කෙල්ලෙක් නැත්තම් කෙල්ලෙක් දාගනින්වත් ගයිස් මොකද ඇත්තටම කියනවා ඔය වගේ බොරුවට බොරු දේවල් පස්සේ යන්න එපා මොකද අපි කෙල්ලෙක් දාගෙන අපි ඒ කෙල්ලව බඳහන් ඒක නිසා අපිට ඕන තරම් ওই සෙක්ස් කියන දේවල් ගන්න පුළුවන් ගයිස් ඒක අනිත් එක තමයි ලොකු කෙනෙක් ඉන්නවනම් ගෙදර ගෑණි ඉන්නවනම් ගෙදර අනිත් එක තමයි ගෑනු කට්ටියටත් කියන්න තියෙන්නේ මෙච්චරයි ගෑනු කට්ටියට කියන්න තියෙන්නේ තමන්ගේ මිනිහා ඉන්නවනම් මිනිහා වැරදි ඇති මිනිහා බයිනෝ ඇති ගහනවා ඇති හැබැයි ඒක නාව හොඳ විදියට තියාගන්න බලන්න හැමතිස්සෙම හසුරවන මොකද හොඳ විදියට තියාගත්තොත් ඔයාගේ මිනිහා ගෙලින්ම කියනවනේ ඔය පිට යන්නේ නැහැ. මොකද පිට යන්නේ නැහැ කියන්නේ මොකද ඔය ලංකා ඇඩ් එකේද වීදි ගණිකාවද කිසිම තැනක ඔහොම යන්නේ නැහැ. යන්නේ නැහැ කියන්නේ මොකද ඔයාලගේ සල්ලිම තමයි අපතේ යන්නේ. මොකද තමන්ගේ ගෙදරට බඩු මල්ලා පුතාට දුවට දෙයක් ගේන්න තියනවා. ඒ ගේන දේ තමයි තමන්ට නැති වෙන්නේ ගයිස්. ඉතින් ඒ දේ නැති කරගන්න නිකන් මේ ඉන්න වටේ ඉන්න නිකන් ඔය 5000යි දා නිකන් උන් ලක්ෂ ගණන් මාසෙට හොයන්නේ ගයිස් නිකන් හිතන්නකෝ රුපියල් 5000යි උන් තුනක් හෙව්වා කියලා රුපියල් 15000ක් ආ අපිට රුපියල් 15000ක් හොයන්න පුළුවන් මේ අද කාලේ මේ ඉගෙනගෙන ජොබ් කරන ඉන්න උන්ටවත් රුපියල් 15000ක් දවසකට හොයන්න බැරුව හරිද ඉතින් මෙහෙම උන් රුපියල් 15000ක් එක පැයකින් දෙකෙන් තුනෙන් හොයනවා කියන්නේ හිතන්නකෝ මේ රට යන තත්ත්වය මොකද්ද කියලා ගයිස් ඉතින් ඒ නිසා හැමෝටම කියන්නේ මේකයි ඔය දේවල් වලට රැවටෙන්න එපා හරිද මං හැමෝටම කියන්නේ ඒක රැවටෙන්න මම මේ වෙබ්සයිට් එක පෙන්වුවේ හැමදේම පෙන්වන්නේ පොඩි ආදර්ශයක් ගන්න නිසා මේ දේන් ඕගොල්ලෝ වෙන වැරදි පැත්තකට යන්න එපා. වැරදි පැත්තකට යන්න නෙමෙයි මම මේ දේ ගෙනාවේ. මම මේ දේ ගෙනාවේ හරි දෙයක් කරන්න. මොකද මේ හරි දෙයක් කරොත් තමයි අපිට හරි විදිහට ජීවත් වෙන්න පුළුවන්. ඒ නිසා ඔයාලා හරි විදිහට දෙයක් කරන්න. ඒ නිසා මොකද අනිත් තමයි ගයිස් බොරුවට සල්ලි වීදම් කරන්න නැතුව තමන්ගේ පාඩුවේ තමන්ගේ ජීවිතේ ගත කරන්න. මේ දවස්වල හැමෝටම ආර්ථික ප්‍රශ්න, ආර්ථික ප්‍රශ්නත් එක්ක ජීවත් වෙන අමාරුයි. ඒ නිසා හැමෝටම කියන්නේ මේ දේවල් වලට යන්න නැතුව තමන්ගේ පාඩුවේ තමන් ගෙනෙක්ව බදලා ඉන්නවනේ ඒකෙනත් එක්ක ලිංගිකව හැසිරෙන්න යන්න තමන්ට ගෑණියෙක් ඉන්නවනේ ඒකෙනත් එක්ක තමන් ඒ ගෑණිත් එක්ක ජීවත් වෙන්න තමන් තාම පොඩි කෙනෙක් නම් ඒ පොඩි කෙනා ඒ විදිහට ඉන්න තමන්ට කාලයක් එයි ඒ කාලය ආවට පස්සේ ওই ලිංගිකව හැසිරෙන්න ඒ හැමදේම තමන්ට ලැබි ඒ නිසා තවත් මේ වගේ ලස්සන වීඩියෝ මම ඉස්සරහට අරන් එනවා මොකද මේකේ මම තව මේකේ තව ඉස්සරහ මම තව මේකේ තව වීඩියෝ දෙකක් තුනක් ගහනවා ගායිස් අනිවාර්යෙන් මාත් එක්ක මේ channel එකේ රැඳිලා ඉන්න මම මේකේ ඇත්තන සමාජයට දෙයක් කරන්නේ බයින ඕන කෙනෙක්ට මට බයින්න පුළුවන් මට වැඩක් නැහැ බයින ඔකෙක් ඕන තරම් බැනදෙන් බැනත් මට වැඩක් නැහැ මට කරන්න ඕන දේ මං කරන්නේ මට පුළුවන් දේ මං කරන්නේ මට හදන්න පුළුවන් දේ මං හදනවා මට ලොකුවට හදන්න බෑ මට රටක් හදන්න බෑ ඒ වුණාට මම කියන්නේ මේ දේවල් වලට යන්න එපා මේ දේවල් වලට ඇබ්බැහි වෙන්න එපා මොකද අපි මේක බැලුවට කමන්නෑ මේ වෙබ්සයිට් එකක් දැ වෙබ්සයිට් එකක් තියෙන්නේ මේක නිකන් බලවල බැලුවට කමන්නෑ මේක කෝල් කරලා මේවා කරලා මම එන්නම් හම්බෙන්න මං මීට් වෙන්න එන්නම් එහෙම ඒවට යන්න එපා බොරුවට තමන්ගේ සල්ලි වීදම් කරලා තමන්ගේ හම්බ කරන සල්ලි නැති කරගන්න එපා ඒ නිසා ගයිස් හැමෝටම කියන්න තියෙන්නේ මේ දේවල් වලට යන්න නැතුව ඉන්න ඒ නිසා තවත් මේ වගේ ලස්සන වීඩියෝ ඉස්සරහට අරන් එනවා මම රංජිත බ්ලොග්ස් ඔබට සුබ දවසක් ස්තුතියි